මේ පේපර් එක ගැන කතා කරන්නේ දෙවෙනි කොටසක් මම දීලා තියෙන්නේ පීඩනයේ සමානයි අභිලම්භ බාලයේ බෙදීම වර්ගඵලයි කියන සමීකරණ ඔයාලා ඉගෙනගෙන ඇති ඒක නැවත මම මතක් කරනවා අභිලම්භ බලය කියන්නේ වස්තුවක් මෙහෙම තියලා තියෙනවා නම් ඒ වස්තුව බර නිසා ක්‍රියා කරන බලය අභිලම්භ බලය ලම්බක ක්‍රියා කරන බලය තමයි මෙතන මේ අභිලම්භ බලය කියලා කියන්නේ වර්ගඵලය කියන්නේ මේ පෘෂ්ඨයේ ස්පර්ශ වෙන වර්ගඵලයි පෘෂ්ඨයේ සමග ස්පර්ශ වෙන වර්ගඵලය තමයි මෙතන මේ අභිලම්භ බලය කියලා කියන්නේ එතන මෙතන තියෙන පරීක්ෂණේ තමයි ලෑල්ලක් දීලා තියෙනවා ඒකේ ස්පොන්ජ් කැබල්ලක් දාලා තියෙනවා ස්පොන්ජ් කැල්ලක් උඩ ලෑල්ල තව ලෑල්ල කැල්ලක් දාලා තියෙනවා මේ ලෑලි කැල්ල මොකද පුත ප්‍රශ්නේ දැන් ස්ක්‍රීන් එක පේන්නේ ඔයාලට පේන්නේ නැත්නම් මොකද සිග්නල් ප්‍රශ්නයක් ඇත්ද අනිත්තර පේනවා පැහැදිලිව පේන්නේ නැති වෙන්න පුළුවන් ස්ක්‍රීන් එකේ පේන්න අපිට පේනවා ඔව් වෙලා වෙලාවකට පේන්නේ නැහැ සර් ඒක යන දැන් මේ අර මේ ගුලන් තුන මොකද ගෙට්ටවද නැති හල්ල හල්ලද පැහැදිලි නැහැ හරි මම වීඩියෝ එක දානවා වීඩියෝ වෙනම හදලා දාන්නම් ඔයාලට හරි දැන් කතා කරමු අපි ආ සර් හරි මම වීඩියෝ එක දානවා වීඩියෝ ක්ලේ එකට හදලා දාන්න මේකේ ලී කුට්ටියක් තියලා දිනා මේ ලී කුට්ටියට පුළුවන් මේ ස්පොන්ජ් එකත් එක්ක ඉහළ පහළ යන්න මේ විදිහට ඒ ආකාරයට තමයි මේක හදලා තියෙන්නේ. දැන් මේ කුඩ කිලෝග්‍රෑම් දෙක පඩියක් දීලා තියෙනවා. කිලෝග්‍රෑම් දෙක පඩියක් තිබ්බම මේ ලී කුට්ටියත් එක්ක මේක බරට චුට්ටක් මෙහෙම ඇඹිලා යනවා පීඩනය නිසා පහළට ගමන් කරනවා. ඒක තමයි මෙන්න මේ පරීක්ෂණෙන් වෙන්නේ. ඒතර මෙතන තියෙනවා පරිමාණයක් තියලා. අපිට පුළුවන් රූලක් තියලා තියන්න. රූලක් තියලා තිබ්බම අපිට පරිමාණය බලා ගන්න පුළුවන් කොච්චරක් මේක පහළට යනවද කියන එක. ඒතර ඒ විදිහට තමයි මෙන්න මේ උපකරණය හදලා තියෙන්නේ. මෙතන ස්කෝල් වල අපිට කරන්න බැරි වුණා. නමුත් ඔයාලට මේක නිවසේදී හදලා බලන්න පුළුවන්. ස්පොන්ජ් කැල්ලක් තියෙනවා නම් පොඩි ලෑලි කැල්ලක් තියෙනවා හදලා බලන්න පුළුවන්. මේ විදිය රූලක් අරගෙන තියලා අපිට පුළුවන් බලන්න කොච්චරක් මේක පහළට ගමන් කරනවද මෙහෙම කියලා. පහළට ගමන් කරන ප්‍රමාණය හොයලා බලන්න පුළුවන්. කිලෝග්‍රෑම් දෙකක් තිබ්බම කොච්චරක් යනවද? මෙතන මේ සෙන්ටිමීටර නැත්නම් මිලිමීටර පරිමාණය අපිට බලන්න පුළුවන් කොච්චරක් පහළට යනවද කියලා. ඒතර මෙතන කියලා තියෙනවා දෙකේ පඩිය තිබිලා ස්පොන්ජ් කැබල් මත තැබුවිට ස්පොන්ජ් කැබල් හරි දා ගන්නද සර්? ඔව් පුතා ඔයාලා හරි වැඩි දා ගන්න කතා කරනකොට දැන් ඔයාලා කතා කරන්න එපා උගන්නන වෙලාවේ මයික් ඔෆ් කරන් ඉන්න පස්සේ කතා කරමු. කිලෝග්‍රෑම් දෙකේ පඩිය තියෙනකොට තමයි ඔතනයි තියෙන්නේ. පොතේ තියෙන මේ පේපර් එකේ තියෙනවා ලී කුට්ටි එතකොට 10යි කියලා තියෙන්නේ. හරිද? 10 කියන පිහිටීමේ තියෙනවා. පහක පඩිය තිබුණ ස්පොන්ජ් කැබල්ලේ පිහිටීම ගැන කුමක් කියව එකද කියලා අහනවා. ඒතර ස්පොන්ජ් කැබල්ලේ පිහිටීම මේකේ ස්කන්ධය වැඩි වුණාම පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වුණාම මොකද්ද මේ ස්පොන්ජ් කැබල්ලට වෙන්නේ කියලා අහනවා. අපි ඒක සාමාන්‍යයෙන් දන්නවා. බර වැඩි වුණාම මේ ස්පොන්ජ් කැබල්ල තා පොඩක් පහළට ඇමිනවා. එහෙනම් ස්පොන්ජ් කැබල්ල පහළට ගමන් කරනවා කියලා කිව්වත් හරි නැත්නම් ස්පොන්ජ් කැබල්ල තෙරපෙනවා කියලා කිව්වත් හරි ඊට සමාන උත්තරයක් ඔන්න මේ බාර ගන්න පුළුවන් වෙනවා කියන්නේ. එතකොට දෙවෙනි පළවෙනි එකට එන්නේ ස්පොන්ජ් කැබල්ල උස අඩු වෙනවා කිව්වත් හරි නැත්නම් පහළට ගමන් කරනවා කිව්වත් හරි. මෙම ක්‍රියාකාරකෙන් ස්වාභාවික සාධකය කුමක්ද කියලා අහනවා. මේ පරීක්ෂණයෙන් අපි ස්වාභාවික සාධකය මොකක්ද කියලා අහනවා. මේ පරීක්ෂණයෙන් අපි හොයා බලන්නේ පීඩනය සඳහා බලය බලපානවද කියන එක තමයි බලන්නේ. ඒත් පීඩනය වැඩි වෙන හින්දා තමයි ස්පොන්ජ් කැබල්ලේ උස අඩු වෙන්නේ තෙරපිලා. මෙම ක්‍රියාකාරකෙන් ස්වාභාවික සාධකය කුමක්ද කියලා අහනවා. එතකොට සාධකය බලන්නේ මෙන්න මේ සමීකරණයෙන් තියෙන සාධක ටික තමයි බලන්නේ. මේක බලන්නේ අභිලම්භ බලය. බැලු සාධකේ අභිලම්භ බලය. ගුණක් වෙන එකට ඊළඟ අහනවා පීඩනය කෙරෙහි බලපාන අනෙක් සාධකය මොකක්ද කියලා. දැන් පුතාල ඔයාලා දන්නවා පීඩනය කෙරෙහි බලපාන සාධක දෙකක් තියෙනවා. එකක් අභිලම්භ බලය අනිත් එක වර්ගඵලය. එහෙනම් මෙතන එකක් හොයලා බලන්නේ අපි අභිලම්භ බලය. අනෙක් සාධකය තමයි පෘෂ්ඨයේ වර්ගඵලය. වර්ගඵලය කිව්වත් හරි බලයේ ක්‍රියා කරන පෘෂ්ඨයේ වර්ගඵලය කිව්වත් හරි. උතර ඔන්න මේකට උත්තරේ ලියන්න එනවා අනෙක් සාධකයේ වෙන්නේ වර්ගඵලය.
එම සාධකයේ පරීක්ෂා කිරීමට ඉහත ඇටුමේ සිදු කළ වෙනස්කම්. එතකොට අපි අහන්නේ දැන් මේ ඉහත දීලා තියෙන ඇටුමේ මොනවද කරන්න පුළුවන් වෙනස්කම් කියලා අහන්නේ. එතන මේ ඇටුම අපිට වෙනස් කරන්න පුළුවන් මේ ලෑලි කෑල්ලේ වර්ගඵලය අඩු කරන්න පුළුවන්. දැන් අපි තියලා තියෙන රූපයේ හැටියට මේ වගේ පළල ලෑලි කෑල්ල. එතන මෙයාගේ මේ වර්ගඵලය තමයි ඔන්න බලපාන පීඩනය කෙරෙහි. හතරෙන් ගැටලුවේ තියෙන්නේ අර වෙනස් කරපු සාධකයේ වර්ගඵලය කියන සාධකයේ පරීක්ෂා කිරීමට සිදු කළ යුතු වෙනස්කම් මොනවද කියලා අහලා තියෙනවා. ඒතර කරන්න තියෙන්නේ මෙන්න මේ ලෑල්ලේ වර්ගඵලය අඩු කරන එක. එහෙනම් අපිට ලොකු ලෑල්ලක් වෙනුවට තව කුඩා ලෑලි කැල්ලක් ගන්න වෙනවා වෙනම ලෑල්ලක්. ලෑල්ලේ වර්ගඵලය අඩු කරන්න ඕනේ. හතරවෙනි ප්‍රශ්නේ වෙනස්කම් මොනවද කියලා අහන්නේ. ඒක තමයි අපිට කරන්න වෙන්නේ. පීඩනය අඩු කරගෙන ඇති අවස්ථා දෙකක් සහ වැඩි කරගෙන ඇති අවස්ථා දෙකක් සඳහන් කරන්න කියලා තියෙනවා. ඔන්න පුතේ මේ වගේ ප්‍රශ්නයක් විභාගයට අහපුවාම ගොඩක් ළමයි එක ගොඩේ උත්තරේ ලියනවා. අඩු කරන සාධකයි වැඩි කරන සාධකයි එකට ලියනවා. ඒතර එහෙම ලියන්න එපා. එක්කවලා ලියන්න ඕනේ වෙනම පීඩනය අඩු කරන අවස්ථා කියලා වෙනම ලියන්න. පීඩනය වැඩි කරන අවස්ථා කියලා ලියලා වෙනම ලිවනම් ගොඩක් වඩාත් පැහැදිලියි. එහෙම නැත්තම් කරන්න වෙන්නේ අපිට මේක ඉස්සෙල්ලා අහන්නේ ප්‍රශ්නේ පීඩනේ අඩු කරගෙන ඇති අවස්ථා. එහෙනම් ඉස්සෙල්ලා ලියන්න ඕනේ පීඩනේ අඩු කරන අවස්ථා ඉස්සෙල්ලා ලියන්න ඕනේ. දෙවෙනුවට තමයි අහන්නේ වැඩි කරන අවස්ථා. එහෙනම් දෙවෙනුව තමයි ඔයාලා වැඩි කරන අවස්ථා ලියන්න ඕනේ. පැහැදිලි ඇති. එහෙනම් අපි වෙනම ලියනවා පීඩනය පළවෙනි අහලා තියෙන මේකේ පීඩනේ අඩු කරන අවස්ථා කියලා. පීඩනේ අඩු කරන්න අපි මොනවද කරන්න කියලා අහන්නේ. පීඩනේ අඩු කරන්න අවස්ථා. ගොඩනැගිල්ලක් හදනකොට පාදම නැත්නම් ෆවුන්ඩේෂන් එක පහළ බේස් එක කියලා අපි කියනවා. ඒක පළලට හදනවා. ෆවුන්ඩේෂන් එක පළලට හදලා ඒක උඩ තමයි කුඩා බිත්ති හදන්නේ. අන්න පීඩනේ අඩු කරගෙන තියෙන අවස්ථා. වාහනයක ටයර් වැඩි කරලා තියෙන ලොකු ට්‍රක් වල ටයර් වැඩි කරලා තියෙනවා. ටයර් ප්‍රමාණය වැඩි කරලා තියෙන්නේ පීඩනේ අඩු කරන්න. ඒ වගේම තමයි ටයර් එක පළල වැඩි කරලා තියෙනවා. දැන් අපි කියන්නේ ඕෆ් රෝඩ් කියලා. ඕෆ් රෝඩ් ටයර් එක සාමාන්‍ය ටයර් එක පළල මේවනම් ඕෆ් රෝඩ් කියන ටයර් එක පළල ටිකක් වැඩි. මේ පළල වැඩි කරලා තියෙන්නේ පීඩනය අඩු කරන්න. අපි ඕෆ් රෝඩ් කියන්නේ සාමාන්‍ය පාරක නෙමෙයි වගුරු වගේ තියෙන තැනක යනකොට මේ වගේ පළල ටයර් තියෙනවා නම් එරෙන ප්‍රමාණය අඩුයි. එහෙනම් පීඩනය අඩු කරලා තියෙන අවස්ථාවක් තමයි මේ. අනේක තොප්පිය කියන එක අනේක අර මිටිය පහර දෙන කොටස පැතිලියට හදලා තියෙනවා. අනේක තොප්පිය කොටස පළලට හදලා තියෙන පීඩනය අඩු කරන්න. ඒ වගේ තමයි අනේක තුඩක් තියෙනවා. මේ තුඩ කොටස හදලා තියෙන්නේ පීඩනය වැඩි කරන්න. එහෙනම් මේ අනේ අවස්ථාව අපිට ලියන්න පුළුවන් අවස්ථා දෙකටම. අනේ තොප්පිය කොටස පළලට හදලා තියෙන පීඩනය අඩු කරන්න. අනේ සුඩ කොටස හදලා තියෙනවා පීඩනේ වැඩි කරන්න. එන අවස්ථා දෙකනම අපි මේ ඇනේ ලියන්න පුළුවන්. ඇනේ කියලා ලිව්වොත් එහෙම සමාල්ලාවට වලට ලකුණු හම්බෙන්නේ නැත්තේ අවස්ථා දෙකක්ම ඇනේ තියෙන නිසා. ඒ නිසා පුතාලා ලියනකොට පැහැදිලිව ලියන්න ඕනේ ඇනේ නම් කොයි කොටසද? වාහන වල ටයර් කියලා විතරක් ලියන්න එපා. ටයර් ගාන වැඩි කරනවද? ටයර් එකේ පළල වැඩි කරනවද කියන එක නිශ්චිතව ලියන්න ඕනේ. එනමුණ අඩු කරන අවස්ථා පීඩනේ වැඩි කරන අවස්ථා වෙනම ලියන්න ඕනේ. පීඩනේ වැඩි කරන අවස්ථා කියලා වල ලියලා වෙනම එක ලියන්න ඕනේ. ඇනේ තුඩ ලියන්න පුළුවන් පීඩනේ වැඩි කරන අවස්ථා. සබන් කැල්ලක් වගේ දෙයක් කපනකොට අපි අර කම්බියේ මහත අඩු කරනවා. කම්බියේ පිහිය ධාරේ තුඩ පිහිය ධාරේ හොඳට මෝහත් කරනවා. පිහිය ධාරේ විතර නෙමෙයි උදැල්ලක ධාරේ මුවහත් කරන්නේ පීඩනේ වැඩි වෙන්නේ. ඒතර තමයි හොඳට කැපෙන්නේ. එන්නත් කටුවක් සිරින්ජ එන්නත් කටුවක අග මෙහෙම සිහින් කරලා තියෙනවා. තියුණු වෙලා තියෙනවා පීඩනේ වැඩි කරන්න. ඒතර තමයි අපිට වැඩි අඩු වේදනාවකින් අපේ ඇඟ සිදුරු කරන්න පුළුවන් වෙන්නේ. ඔන්නේ අවස්ථා ලියන්න ඕනේ. අවස්ථා ගොඩක් තියෙනවා. හොයලා බලලා නිවැරදිව ලියන්න ඕනේ. අරිස්මස් මත විසා යෑමේදී සපත්තු වල ඔව් සපත්තු ඒ වගේ ඉස්තර ලියන්න ඕනේ. සපත්තුවේ අඩිය පළලට හදලා තියෙනවා සපත්තුවේ. ඒ
පීඩනේ අඩු කරන්න ඩෙක්ස් යූස් වල එහෙම කරන්න කියන්නේ පීඩනේ අඩු කරන්න තමයි පළල වැඩි කරලා හදලා තියෙන්නේ හොඳයි ඉතරේවා ඔයාලා නැවත බලලා ලියන්න ලකුණු හතරක් ඒකට දෙනවා එක පිළිතුරකට ලකුණ ගානේ B කොටස බලයක් නිසා වස්තුවක සිදුකලගේ වෙනස්කම් තුනක් බලය නිසා වස්තුවක සිදු කරන්න පුළුවන් වෙනස්කම් ගොඩක් අපි කතා කරලා තියෙනවා බලයක් නිසා මොනවද කරන්න පුළුවන් කියලා බලයක් නිසා වස්තුවක් චලනය කරන්න පුළුවන් අපිට බලයක් නිසා වස්තුවක් චලනය කරන්න පුළුවන් පළවෙනි එක බලයක් නිසා චලනය වෙන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන් දෙවෙනි අවස්ථාව බලයක් නිසා චලනය වෙන වස්තුවක වේගය අඩු කරන්න පුළුවන් වේගය වැඩි කරන්න පුළුවන් හතරවෙනි අවස්ථාව චලනය වෙන වස්තුවක දිශාව වෙනස් කරන්න පුළුවන් වස්තුවක හැඩය වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ මං හයක් කිව්වද ඔයාලා නැවත බලන්න නෝට් වල ලියලා ඇති මෙන්න මේ හයම අපිට සිදු කරන්න පුළුවන් බලයක් යොදලා ඒතර එක තමයි මේ අහන්නේ ඒතර එක වෙනස්කම් තුනක් අහනවා ඒතර 1 2 3 දාලා ඔයාලා මේ හයෙන් ඕනෙම වෙනස්කම් තුනක් ලියුවොත් එimhe ඔන ඔයාලට ලකුණු ගන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ ඊළඟට බලය දෛශික රාශියක් ලෙස හඳුන්වන්නේ ඒ කියලා අහනවා රාශින් අපි කතා කරන දෛශික සහ අදිශ කියලා දෛශික රාශි සහ අදිශ බලයට විශාලත්වයක් හා විශාලත්වයක් මයික් එක ඔෆ් කරන්න ඉන්න පුතා පස්සේ අපි කතා කරමු මොකද නැත්තම් කුමලා කතා කරන්න ගියොත් අපිට උගන්වන්න බැරි නිසා ඔය මේ කැමරා එකත් ඔන් කරගෙන කවුද යක්කු මුණක් පෙන්වන්නේ මට හරි අපි බලමු දෛශිකයක් කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට කියලා ඇති නම් ඩී පන්ති ළමයිට නම් දෛශික කියන්නේ කොමු දෙකක් වෙන හින්දා මතක තියාගන්න කියලා කාරණා දෙකක් තියෙනවා අපි ලේසියෙන් එහෙම කියන්නේ දෛශික කියන්නේ කොමු දෙකක් තියෙන නම් මේකට කාරණා දෙකක් බලපාන එහෙනම් මේකට කාරණා එකක් බලපාන මොනවද මේ බලපාන කාරණා දෙක එකක් තමයි විශාලත්වයක් තියෙනවා මෙයාටත් විශාලත්වයක් තියෙනවා මෙයාටත් විශාලත්වයක් තියෙනවා හැබැයි මෙයාට විතරයි තියෙන්නේ මෙයාට විතරයි තියෙන්නේ දිශාවක් දිශාවක් හරි එහෙනම් දෛශිකයක් කියන්නේ විශාලත්වයක් සහ දිශාවක් යන දෙකම තියෙන කට්ටිය අපි දෛශිකයක් කියනවා අදිශයක් කියන්නේ විශාලත්වයක් විතරක් තියෙනවා ඒතර මෙතන අහන්නේ අපෙන් බලයේ දෛශික රාශියක් කියන්නේ බලයට විශාලත්වයකුත් තියෙන දිශාවක් තියෙනවා අපිට නිකම්ම කියන්න බෑ බලයක් ක්‍රියා කරනවා කියලා. බලයේ විශාලත්වය නිව්ටන් වලින් කියනවා අපි දිශාවක් කියන කොයි දිශාවටද මේ දිශාවටද? අපි ඊශාන නිර්ත කියලා නෙමෙයි කියන්නේ. අපි හිතලකින් ඇඳලා පෙන්වන දිශාව කොහෙද කියලා. බලයක් දෛශිකයක් වෙන්නේ යාට විශාලත්වයක් වගේම දිශාවක් තියෙන නිසා. බර කියනකොට දෛශිකයක්. දිශාවක් සහ විශාලත්වයක් තියෙනවා. හැබැයි ස්කන්ධය කිව්වොත් අපි ස්කන්ධය කියන්නේ පදාර්ථ ප්‍රමාණයක් ගැන කියන්නේ. ස්කන්ධයට විශාලත්වයක් විතරයි තියෙන දිශාවක් නැතිනම් ඒක අදිශ රාශියක්. ඒ වගේම වේගයට කිව්වොත් එන්නේ වේගයටත් දිශාවක් නැහැ විශාලත්වයක් විතරයි තියෙන වේගයත් අදිශ රාශියක් වෙනවා. මෙතන අහන්නේ ඒ මොකුත් නෙමෙයි බලය. හරිද? කවුද මේ සමරකෝන් ලයිට් එකක් දාගෙන ඉන්නේ ඔෆ් කරන්න පුතේ ඒවා. බලයේ දෛශික රාශියක් ලෙස හඳුන්වන්නේ ඇයි කියලා අහන්නේ. බලයේ දෛශික රාශියක් ලෙස හඳුන්වන්නේ බලයට විශාලත්වයක් මෙන්ම දිශාවකුත් තියෙන නිසා කියලා උත්තරේ ලියන්න ඕන. විශාලත්වයක් මෙන්ම දිශාවක් ඇති නිසා. ලකුණු එකක් හිමි වෙනවා ඒකට. ඊළඟ අපිට කියනවා උතුරු දිශාවට නිව්ටන් 10ක බලයක් රූපිකව නිරූපණය කරන්න කියලා තියෙනවා. මොනවද රූපිකව නිරූපණය කරන්නේ? උතුරු දිශාවට. දැන් ගොඩක් වෙලාවට අපි උතුර අඳින්නේ ඉහළටනේ. ඉහළ දිශාවට නිව්ටන් 10ක බලයක් අපි කාට හරි දෙනවා නිව්ටන් 10ක බලයක් අපි වස්තුවක් අඳිමු මෙහෙම නිව්ටන් 10ක බලයක් උතුර දිශාවට එහෙනම් ඉහළ දිශාවට මෙතන ඉන්න ඕනේ මෙතන තියෙනවා නිව්ටන් 2ක් සෙන්ටිමීටර 1ක් ලෙස යොදා ගන්නලු නිව්ටන් 2ක් සෙන්ටිමීටර 1ක් ලෙස යොදා ගන්නලු එහෙනම් අපිට මෙතන
न्यूटन දෙකකට සෙන්ටිමීටර් එකක් නම් න්‍යූටන් 4කට සෙන්ටිමීටර් 2යි ආදී වශයෙන් න්‍යූටන් 10කට සෙන්ටිමීටර් 5ක් පෙන්වන්න වෙනවා. එහෙනම් ගූලලි කියලා අපි සෙන්ටිමීටර් 5ක් අඳින්න වෙනවා. මෙන්න මම ඇඳුත් මෙතන මගේ රූප සටහන මෙහෙමයි වෙන්නේ. මෙන්න වස්තුව සෙන්ටිමීටර් 5ක් හරියට සෙන්ටිමීටර් 5ක් මම අඳිනවා මෙතන දීලා තියෙනවා. න්‍යූටන් එකක් පෙන්වන්න සෙන්ටිමීටර් 1කින් න්‍යූටන් 2ක් පෙන්වනවා කියලා. එනම් මට මේක සෙන්ටිමීටර් 5ක් අඳින්න වෙනවා. හැබැයි මම මේක සෙන්ටිමීටර් 5ක් කියලා දාන්නේ නැහැ. මම දාන්නේ න්‍යූටන් 10යි කියලා. න්‍යූටන් 10යි. ඒතර ඔයාලගේ උත්තර පත්‍රය අපි බලනවා. මේක මැනලා බලනවා න්‍යූටන් මේ සෙන්ටිමීටර් 5 තියෙනවද කියලා. එහෙම තිබ්බොත් තමයි මෙතන මේ ලකුණු දෙකම හම් වෙන්නේ. උතුරු දිශාවට විතරක් තියෙනවනම් මේ වගේ අඳලා තියෙනවනම් උතුරු දිශාවට විතරක් ලකුණු එකක් තියෙයි. විශාලත්වය දාලා තියෙන්න ඕනේ. හරියට සෙන්ටිමීටර් 5ක් දිගකින් ඇඳලා තියෙනවා නම් අන්න ලකුණු දෙකම හිමි වෙනවා. එහෙනම් බලන්න සමහරලාට ඔයාලා ගොඩක් කරන වැරද්දක් තමයි ඔයාලා දන්නවා ලියනකොට ලකුණු අඩු වෙනවා. ඔයාලට මතක ඇදිනේ නේ අටේ පන්තිදී මාතේ පන්තිදී ඊට පස්සේ දුවගෙන එනවා අනේ මේකට ලකුණක් දෙන්නේ කී කී. නේද? අපි හරියට කියනවා නෝන්නේ. මොකද ඔලෙල් විභාගයේ ලියන්නේ අපි මේ සූදානම් වෙලා යන්නේ. ඔලෙල් විභාගෙත් අපිට යන්න බෑනේ එතෙන්. එතකොට ඒ කට්ටියට ලකුණු දෙන්න බෑ ඒ සර්ලට මැඩම්ලට අපිට මේ ඔලෙල් උත්තර පත්‍ර බලනකොට ලකුණු දෙන්න බැරි වෙනවා හරියට මේක ඇඳලා නැති නිසා. ඒ නිසා මේ දෙකම තියෙන්න ඕනේ හරියට නිවැරදි උත්තරයක් ලියන්න දැන් නමේ ඉඳලම අපි පුරුදු වෙන්න ඕනේ. හොඳ වුණේ එකේ කොටස් ටික හරි ඔයාලා පස්සේ ලකුණු එකතු කරගන්න කීයද කියලා බලන්න. දෙවෙනි ප්‍රශ්නේ හරි වැරදි දාන්න තියෙන්නේ. මම කියවන්නම් පළවෙනි ප්‍රශ්නේ ඉඳලා. අවශ්‍යතාවයේ අනුව බලයේ යොදන දිශාව හෝ උපයෝගී ලක්ෂ්‍ය වෙනස් කරගත හැකිය. එක හරි. අපිට අවශ්‍යතාවයේ අනුව බලයේ යොදන දිශාව සහ උපයෝගී ලක්ෂ්‍ය වෙනස් කරගන්න පුළුවන්. අපි මොකක් හරි වස්තුවක් කියලා යාට අපිට පුළුවන් නේ කොහෙටද බලය දෙන්න ඕනේ කියලා තීරණය කරන්න. මට මේ දිශාවට නම් මම මෙහෙම බලය දෙනවා. මට මෙයා භ්‍රමණය කරන්න ඕන නම් මම එහෙම දැනකට බලය දෙනවා. මෙහෙම මට අවශ්‍ය ස්ථානයකට දෙන්න පුළුවන් බලය. එහෙනම් මේ කියමන හරි. සබන් කැපල්ලක් කැපීමට සිහින් කම්බයක් සුදුසුයි. සබන් කැපල්ලක් කැපීමට සිහින් කම්බයක් සුදුසුයි. දැන් නම් අපි සබන් කපලා භාවිතා කරන්නේ. නමුත් ඉස්සර ගොඩක් වෙලාට අපි ලොකු සංලයික් කැටයක් තිබි දැනට වඩා ඒක ලොකුයි ටිකක් විතර. අපි සබන් කැපල්ල කපනවා දෙකට. සබන් කැපල්ල පිහියෙන් කපන්න බෑ අමාරුයි. හරියට කැපෙන්නේ නැහැ. එනිසා අපි කම්බියක් භාවිතා කරනවා. ඒ ගොඩක් සීන් කම්බියක් භාවිතා කරලා අපි සබන් කැල්ලක් කපන්න ලේසි. දැන් මේ දවස්වල ඔයාලා විසක් කුඩුවක් දන්නේ බකට් කම්බියෙම කියනවා. බකට් කම්බිය කියන්නේ සීන් කම්බිය. අතතර තව බයින්ින් කම්බි දිනට ලොකු කම්බි. ඔයාලා දාර බලන්න මේ භාවිතා කරලා සීන් කම්බියක්ද ටිකක් මහත කම්බියකින්ද මේ සබන් කැල්ලක් ලේසියෙන් කපන්න පුළුවන් කියලා උන බලන්න. මොකද එකාතිකේ මේ දවස්වල අපි සබන් කපලා භාවිතා කරන්නේ හොඳයි. මොකද කඩේ යන්නත් අමාරු වෙන අපිට. ඒ නිසා මේ වගේ පරීක්ෂණවල කරලා බලන්න පුතාලා. පරීක්ෂණ කරලා බලපුවම අපිට ඒකේ හොඳට මතක හිටිනවා. අර ගොඩක් වෙලා පාඩම් කරන්න අවශ්‍ය නැහැ. තුන්වෙනි එකට මම යනවා. අයිස් මත ලිස්සාර ක්‍රීඩකයන්ගේ සපත්තු පීඩනයේ වැඩි වෙන ලෙස යොදාගෙන ඇත. ඔවුනේ පොතේ තියෙන රූපසකණක් අර බිම ස්පර්ශන කොටස පීඩනයේ මේ වර්ගඵලයේ අඩුයි. ඒකට හේතුව තමයි තොරතමයි අයිස් මත හොඳට ලිස්සලා යන්නේ පීඩනේ වැඩි වුණාම නැත්නම් ලිස්සලා යන්නේ නැහැ. හොඳින් ලිස්සා යන තමයි මේ විදිහට පීඩනේ වැඩි වෙන ලෙස යොදාගෙන ඇත්තේ. ඒ කියමනත් හරි. බලේ මැනීමට සුදුසු උපකරණේ සම්පීර්ණ තුලාවයි කියලා තියෙනවා. මේ සම්පීර්ණ තුලාව කියන්නේ කඩේම බඩු කියන තුලාව. තැටිය වගේ තියෙන තුලාව. එතකොට ඒක නම් වැරදි නේ. අපි බලේ මයින්ඩ් ගන්නේ දුනු තරාදිය. උත්තරේ ඉන්නේ දුනු තරාදිය. මෙතන සම්පීර්ණ තුලාව කියන්නේ ගොඩක් ඔය කඩේ තියෙන ඩිජිටල් වල වැටෙන මේක අර ඒක තමයි මේ සම්පීර්ණ තුලාව කියලා තියෙන්නේ. ගොඩක් කඩවල භාවිත කරන්නේ බඩු කියන මේ තුලාව. මොකද එයාලා ස්කන්ධයන් නේ බලන්න. බලයක් නෙමෙයි. නිසා මේ කියවන වැරදි. බලය දුන සෑම අවස්ථාවකම වස්තු ඒ දෙසට චලනය වේ. බලය යොදන සෑම අවස්ථාවකම වස්තු ඒ දෙසට චලනය වේ කියලා තියෙනවා. හරිද මේක? මේ කියමන වැරදි.
මොකද අපි බැලුණයක් කියලා බලයක් කිදෝ සමහර බැලුණේ හැඩේ වෙනස් වෙනවා අපි අර කතා කරේ බලයක් මගින් කරන්න පුළුවන් දේවල් හයක් ඒ හයෙදිම හැම වෙලාවෙම වෙන්නේ එක නෙමෙයිනේ අපි චලනය වෙන වස්තුවක බලයක් කිදෝත් එහෙම එයා චලනය වෙන්නේ බලය යොදන දිශාවට නෙමෙයි වෙනත් දිශාවට චලනය වෙනවා නමුත් වේගය අඩු වෙනවා එහෙනම් මේ කියවන වැරදි බලය යොදන සෑම අවස්ථාවකම වස්තුවේ දෙසට චලනය වෙන්නේ නැහැ උදාහරණයක් විදිහට ගත්තොත් මේක මෙන්න මෙහෙම චලනය වෙන අවස්ථාවකදී මෙහෙම චලනය වෙන අවස්ථාවේ මම බලයක් යොදනවා බලයක් යොදවර මේක නතර වෙන්නේ නැතුව ගිහිල්ලා හිමීට ගිහලා නතර වෙන්න පුළුවන් මේ. එතකොට මෙයා මම් බලේ මෙහෙට යොදනවා. නමුත් බලය යොදන දිශාවට නෙමෙයි මෙයා චලනය වෙන්නේ. එයා චලනයේ දිශාවටම චලනය වෙනවා. ටිකක් ගිහලා නතර වෙන එක තමයි වෙන්නේ. එහෙනම් ඔන්න මේ කියවන වැරදි කියලා අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් පාස් කරගෙන ගියද? අතහමාර හරි ඊළඟට තියෙනවා ඔබ පුතා වලට මං කිව්වා චුට්ටක් මයික් ඔෆ් කරගෙන ඉන්න කියලා නැත්නම් දැන් මෙතන ගොඩක් කට් වෙනවා පුතේ ඒතර එයාලට අපරාධයක්නේ අපි පස්සේ කතා කරමු ගැටලු තියෙනවා බලයිමයිනේ සම්මත ඒකකේ මොකද්ද කියලා අහනවා මොකද්ද කියන්නේ නිව්ටන් කියලා තියෙනවා හරිනේ බලයිමයින සම්මත ඒකකේ නිව්ටන් ඒ කියමුනා හරි प्रश्न हाथी प्रश्न हाईट उत्तर वाला देखिए बी कोट से मंगा देखिए बी कोट से सुदुसु वचन वरहां तोरा इस पूर्व कि मम प्रश्न पारदृश्य जल्ली द्रव्य की मिथन में तीन उत्तर कहलापे अंधबिंदु काच रसे तारा मंडले ප්‍රතිවජක පේශි කියලා පාරදෘශ්‍ය ජලීමේ ද්‍රව්‍යයකි ජලීමේකෙන් ජෙලී එකක් වගේ ද්‍රව්‍යයක් මොනවද කියලා බලමු මෙතන දෙන උත්තර වලින් කහලපේ එම එකක් නෙමෙයි අන්ධ බින්දුව දෘෂ්ටි ඉතාලේ මත තියෙන එකක් අන්ධ බින්දුව සහ කහලපේ කාච රසේ කාචරි පිටුපස්සෙන් තියෙන කොටස ඒක නම් පාරදෘශ්‍ය ජලීමේ ද්‍රව්‍යය තමයි කාච රසේ අපි බලමු ඊළඟ ටික තාරා මණ්ඩලේ अपे ये कलुंगिरिया तारा मंडली इक पारदृश्य निमी प्रतिवजक पेश पारदृश्य निमी नीना मिथन हरि उत्तरी काचरसे पारदृश्य जल्ली द्रव्य की काचरसे इक लकुना अर हरवेरी दीवर इक लकुन गाने किस्तन तीर नम इस्ताने आलोक संवेदी शैल पीठायत कि नम इस्ताने आलोक संवेदी शैल पीठायत मुन स्थाने कहलापी कहलापी के निस्थाने तमाय आलोक संवेदि शैल पीटला मगत मेतन शिव क्रियावक सिद्धिरी मेदी वस्तु प्रतिबिंबे अतिवेन्नी वस्तु प्रतिबिंबे शिव क्रियावक सिद्धिरी मेदी वस्तु प्रतिबिंबे अतिवेन्नी कोई ग्रह सर देवनी के लिए नहीं अंध बिंदु नहीं मिलता ना स्थाने आलोक के संवेदी साइल पीठ है तो क्या नाम थी अंध बिंदु संवेदी नहीं नहीं अंध बिंदु संवेदी करने में हरे ने अक्षी काचे रंधवा तबाह करने मगी नहीं करती है ना अस्ति अक्षी काचे रंधवा तबाह करने तारा मंडले मगी हरियाणा मित्र प्रतिवजी के प्रतिवजी के पेशी मगिन तमाय अक्षि काचर अंधवा तबागा प्रतिवजी के पेशी इन रिश्ते ना मगिन ऐसा ऐतुल ना आलोक के प्रमाणे पाल नहीं करा ऐसा टा ऐतुल ना आलोक के प्रमाणे पाल नहीं करा नहीं तारा मंडली तमाय ऐसा टा ऐतुल ना आलोक के पाल नहीं करा
හරි හ්ම් මොකද ප්‍රශ්න සදා දෙවෙනිකට උත්තරේ මොකක්ද ඉන්න ඕනේ ඈ දෙවෙනිකට උත්තරේ මොකක්ද ඉන්න ඕනේ පහළ අපේ पेपर प्रेजेंटेशन हदला आप उदाहरण इतर वाले गेट लॉक पे सिग्नल अड़ेन मम आप मत अमार गेट लॉक मेमा मम वाले वीडियो खाते दाने यूट्यूब दिखे इतने लिंक वाले दाने बला सर एक गेट लॉक वाले वाले पास बला गुड़कुरा मम पाट महदल यूट्यूब दिखे दाने दिखेट ఐ మమ వర్నింగ్ దాన్ని ఎవల బలన్న ఎద్ద దుష్యంత వీరస్న ఆ ఓ మాకి నమయమ తీయనే మా విస్తరతక ఆయమన్ దాన్నం అదాపో దెం మీక దాన లింక్ ఎక ఓల లింక్ దానో బలన్న ఎద్ద మమ బలనో సర్ ఏ దాన బలనో సర్ ఓద మమ దారతక మం అద దాన విస్తరతక వరేక బలన సబ్స్క్రైబ్ కరన్న ಒಂದು ಸಬ್ಸ್ಕ್ರೈಬ್ ಕರೆ ತಿಬ್ಬತ್ ವಾಲ ಮಮ ದಾನ ವಿಡಿಯೋ ಪಾಸಿನ್ ಬಲನ್ ಪುಲಂ ಕಿರ ದಾನ ಐದಿ ನೇ ಇದೆ ಎತಕೋಟ ಏಕ ಲೇಸಿ ಅತ್ತರ ವಾಲಟ ಎತಕೋಟ ಯೂಟ್ಯೂಬ್ ಚಾನೆಲ್ ಗೆ ಮಗದ ಯೂಟ್ಯೂಬ್ ಚಾನೆಲ್ ಗೆ ದಾನ ಒತ್ತು ಓ ಮಮ ದಾನೋ ಮೇ ಇಟಿ ದಾನೋ ದಿಸ ಮೇದ ನೇ ವಿಡಿಯೋ ಅಮ್ಮ ವಚನಕ ದಾನ ನೇ ವಾಲ ಸಹಭಾಗಿಲ ಇಂದ ಮಮ ಏಕಡ ದಾನವ ಮನ್ ದಾನ ಲಿಂಕ್ ದಾಲ ಐತಿ ಏ ಮಗೆ ಚಾನೆಲ್ ಗೆ ಅಲ್ಲೇಕ ಸಬ್ಸ್ಕ್ರೈಬ್ ಕಳೆ ಬಲನ್ನ ಈಕೆ ತಿನೋ ಎತಕೋಟ ಗೆಟ್ಲ ಮುಗುತ್ನೆ ಒಂದರ ಪೇನೋ ಒಂದರ ಹೇನೋ ಪ್ರಶ್ನ ಇನ್ನೇನೆ ಮೇಡಂ ಕರ್ನೋ ಮೇ ಪ್ರಶ್ನ ಏನೋ ಅದರಟ ಹೆನ್ನತಿ ಪ್ರಶ್ನ ಏನ ಏತೇನೋ ಸರ್ ಟೀಮ್ಸ್ ಕೆ ಉಳ್ಳ ಇಟಬುಗಮನ್ ಏನೋ ಮೇ ಇಟಬುಗಮನ್ ಏನೋ ಸರ್ ಏಕೆ ತಮೈನೆ ಗುಡಕ ಕರ ಸಿಗ್ನಲ್ ಪ್ರಶ್ನ ಏನೋ ಬಹುದು ಆದ್ರೆ ಗುಡಕ ಉಲಂ ವಟೇಮ ಈಕೆ ನಿಸತ್ ಎಕ್ ವೆನೆ ಮೆತ್ತೆ ಕಮನೆ ಬಿ ಮೇಮ್ ಕಥಾ ಕರು ಮಾರೆ ಟಿಕ ದಾನ್ನಂ ಅವಸಟ ಮಂಕುಮ ರಯ ದಾನ್ನಂ ವಲಟ ಇಟ ಬಲಾ ಗನ್ನ ಪುಲುವಂ ಮೇ මෙතන අහගෙන ඉන්නේ මම හිතන්නේ ගොඩක් අය subscribe කරලා නැති වෙති මගේ channel එක. ඒක subscribe කරන එක මම ගොඩක් කරපු ගොඩක් පාඩම් දානවා. උදේ ඔයාලා පහසුයි මේ ඔයාලා free vlog බලන්න පුළුවන්. දැන් මොකද්ද සර් YouTube channel නම? මම ඒක දාන්න. අද link එක දාන්නම් ඔයාලට උදේ බලන්න. මම link දාලා තිය කලින්. මගේ නම මම දාන්න. ඔව්. සර් කවදද සර් අර test එක කරන්නේ? test එක මම දවසක් කියන්නම් බල ගොඩක් වෙලාට ඔයාලගේ දැන් ඊළඟ දැන් තියෙන්නේ බ්‍රහස්පතින්දානේ. සර් ඒ ටෙස්ට් එකේ 3 දවස් ගෲප් එකකට දානවනේ සර් ගෲප් එකකට දාන කර මෙහෙමයි ටෙස්ට් එක තීරණ දවස් ඉස්සලා ලොග් වෙලා ඔයාලගේ දෙමව්පියත් එක්ක මම කතා කරන්න ඕනේ දෙමව්පියට කතා කරලා මම පේපර් එක දානවා ඒක පේපර් එක දාලා ඔයාලට වෙලාවක් දෙනවා ඒ වෙලාව ඇතුළත ඒක කරන්න ඕනේ ඔන්ලයින් තියෙන පේපර් එක ඔයාලා සබ්මිට් කරව ගමන් මට මේ විස්තර වෙන ඔයාලට ලකුණු ටික බලා ගන්න පුළුවන් ඒ වෙලාවෙම ඒක මම එදාට මම කතා කරලා කියන මම තාම දවසක් කතා කරලා නැහැ තීරණ කරලා නැහැ මන් දවස කියන්නම් ගොඩක් වෙලාවට ඔයගේ ග්‍රහස් වෙනද නෙමෙයි ඊළඟ දවසේ ඉරිදා තියෙනවනේ ක්ලාස් එකනේ ඔව් සර් ඔය දාර තමයි මම ගොඩක් කරලා දාලා තියෙන්නේ පේරන්ට්ස් වලට කියලා තියන්න හරි අපි තුන්වෙනි ප්‍රශ්නේ කතා කරමු තාපය භාගයක් තියෙන නිසා තුන්වෙනි ප්‍රශ්නේ අපි කතා කරමු ඉක්මනට කණේ රූප සටහනක් තියෙන්නේ
එකේ නම් කරලා තියෙනවා A B C D E සහ F කියලා. ඊට පස්සේ අපතාලා දැනගෙන මම මේ පේපර් එක වලට කලින් එවලා තියෙන එක ගැන තමයි මේ සාකච්ඡා කරන්නේ. මිනිස් කනේ අභ්‍යන්තර විවිධ දැක්වෙන රූප සටහන පහද දැක්වේ කියලා තියෙනවා. A සිට F දක්වා කොටස් නම් කරන්න කියලා තියෙනවා. මම සරලව අඳින්න රූප සටහනක් මෙතනත්. ගොඩක් වෙලාවට වලට විභාගයට රූප සටහන් අඳින්නේ එන්නේ නැහැ. ඇඳුප් එකක් නම් කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ඒවා නම් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒතර පුරුදු වෙන කාලේ අපි ඇඳලා නම් කරත් රූප සටහනක් අපි කටුවරේ ඇඳලා නම් කරා නම් අපිට නම් කරන්න පහසු වෙනවා. අනිකම් මේ විදිහට අඳින්නම් දැන්. ඒ කියලා දාලා තියෙනවා මේ කොටස. බාහිර ශ්‍රවණ නාලේ මේක කම්පෙත්ත ඒක අපෙන් අහලා නැහැ කම්පෙත්ත බාහිර ශ්‍රවණ නාලේ නම් කරන්න තියෙනවා ඊළඟ කර්ණපටහ පටලේ තියෙනවා ඊට පස්සේ මෙතන කුටීරයක් තියෙනවා අපි කුටීරේ හඳුන්වනවා මෙදකන කියලා මෙදකනේ නාලයක් නිකුත් වෙනවා අපේ මුඛයේ වෙත යුස්ටේකියේ නාලේ මෙතන ඊ කියලා නම් කරලා තියෙනවා යුස්ටේකිය නාලේ ඊළඟ මේ කොටස තියෙනවා කර්ණ අස්තිකා තුනක් මුද්ගරිකාව නිගාතිය ධර්ණකය කියලා මුද්ගරිකාව නිගාතිය ධර්ණකය කියලා කර්ණස්තිකා තුනක් තියෙනවා ඒකට B කියලා දාලා තියෙනවා මම කන ගැන වීඩියෝ දෙකක් හදලා දාලා තියෙනවා ඔයාලට බැලුවා සර් ආ බැලුවා සර් මම කියන ඒවා ඒකේ විස්තරය කරලා තියෙනවා මුද්ගරිකාව නිගාතිය ධර්ණකය කියලා කර්ණස්තිකා තුනක් තියෙනවා මෙතන B කියලා දාලා තියෙනේ කර්ණස්තිකා තුනට ඊළඟ අර්ධ චක්‍රාකාර නාල තියෙනවා මෙන්න මේ වගේ අර්ධ චක්‍රාකාර නාල තුනක් තියෙනවා. එහෙනම්. ඒක C කියලා දාලා තියෙනවා. දැන් මේ අර්ධ චක්‍රාකාර නාල ඔයාලා දන්නවා අපේ ශ්‍රවණයට ඍජු සම්බන්ධයක් නැහැ නමුත් අපේ ඉරියව්වට සම්බන්ධ වෙනවා. අපි කෙලින් හිටගෙන ඉන්න ඒක අපිට සංවේදනය වෙන්නේ මෙන්න මේ අර්ධ චක්‍රාකාර නාල වලින්. D කියලා නම් කරලා තියෙනවා මෙතන ශ්‍රවණ ස්නායු ඒත් එක්ක මෙතන තියෙනවා ගොළුබෙල්ලේ හැඩය කියලා අපි ගන්නවා කර්ණ සංකේතයෙන් තමයි මේ චලනයන් ස්නායුවට ආවේගයක් බවට පත් කරන්නේ චලනයන් ස්නායු ආවේගයක් බවට පත් කරන්නේ කර්ණ සංකේතය මෙතන F කියලා නම් කරලා තියෙනවා හොඳ නම් කරගන්න පුළුවන් ඔයාලට රූපසටහන බලලා පස්සේ දෙක මෙහි පහත කොටස් පහත කොටස් වලින් කරන කාර්යයන් begin දක්වන්න කියලා තියෙනවා. C වලින් කරන කාර්යයන් අපේ චලනයන් සහ ඉරියව් හඳුනා ගැනීම තමයි C. අර්ධ චක්‍රාකාර නාලලින් වෙන්නේ D කියන්නේ ශ්‍රවණ ස්නායු සංවේදන මොලේ කරා අරන් යන්නේ C D වලින් ශ්‍රවණ ස්නායුවෙන් E කියන්නේ යුස්ටේකිය නාලේ මිස්ටේකෙන් වලින් කරන්නේ කර්ණපටහ පටලේ දෙපැත්තේ පීඩන සමාන කරන එක. කර්ණපටහ පටලේ දෙපැත්තේ පීඩනේ සමාන කරන එක තමයි මේ මිස්ටේකෙන් වලින් කරන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ අහලා තිනවා මිනිස් කනෙහි ශ්‍රව්‍යතා සීමාව. අපිට ඇහෙන පරාසය අහලා තිනවා. අපිට ඇහෙන්නේ හර්ට්ස් 20ක් හර්ට්ස් 20000ක් අතර පරාසය විතරයි. මීට වඩා අඩුවේ වහෝ 20000ට වඩා වැඩි සංඛ්‍යාවක් අපිට ඇහෙන්නේ නැහැ. කනෙහි ඇති කාටිලේජමේ ව්‍යුහය කුමක්ද කියලා අහනවා. කනෙහි තියෙන කාටිලේජමේ ව්‍යුහය තමයි කම්පෙත්ත. කම්පෙත්ත කාටිලේජෙන් හැදිලා තියෙනවා. කම්පෙත්තෙන් මොනවද වෙන්නේ? කම්පෙත්තෙන් තමයි ශ්‍රවණ තරංග කන වෙත ඇතුළු කන වෙත යොමු කරන්නේ. ශ්‍රවණ තරංග කන වෙත යොමු කරන්නේ මෙන්න මේ කන් පෙත්තෙන්. බාහිර ශ්‍රවණ නාලයට යොමු කරන්නේ කන් පෙත්තෙන්. කන ආරක්ෂා කිරීමට අනුගමනය කළ යුතු පිළිවෙත් දෙකක්. කන ආරක්ෂා කර ගැනීමට අනුගමනය කළ යුතු පිළිවෙත්. අධික ශබ්දයට අපි නිරාවරණය වෙන්න හොඳ නැහැ. අධික ශබ්ද අහන්න හොඳ නැහැ. ඒ වගේම කනට විවිධ දේවල් ඇතුළට දාන්න හොඳ නැහැ. කන හරන්න කියලා විවිධ දේවල් ඇතුළට දාන්න හොඳ නැහැ. වෛද්‍ය නිර්දේශකින් තොරව ඖෂධ වර්ග කනට දාන්නත් හොඳ නැහැ. හරි එන්න එකට ලකුණු දෙකක් හිමි වෙනවා උත්තර දෙකට. අපි හතරවෙනි ප්‍රශ්නේ කතා කරමු. හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා
ක්‍රියාසිත නිෂ්පාදනයක වෙන යෝගට් සෑදීමේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිවෙලින් පහත දක්වා ඇතලු. පෙරාගත් එළකිරි සාම්පලයක් සෙල්සියස් අංශක 88ත් 95කටත් උෂ්ණත්වයකට මේතු 15ක් 30ක් අතර රත් කරනවාද? මිශ්‍රණයට අවශ්‍ය පමණට සීනි හා ජෙලටින් එකතු කරනවාද? දොර ඊළඟ සී කොටස අහනවාපෙන් දොර මේකේ විස්තරය ඔන්න දීලා තියෙන යෝග නිෂ්පාදනය වෙනම පළවෙනි පාඩමේ සම්බන්ධ දීලා තියෙනවා. ඔයාලේක මතක තියාගන්න ගොඩක් තැන්වලදී මේ යෝග නිෂ්පාදනයේ පිළිවෙල ගැන අහනවා. එතකොට සීනි හා ජෙලටින් එකතු කරපුවාම ඊළඟට මිශ්‍රණේ සී කොටස අපිට ලියන්න පුළුවන්. සෙල්සියස් අංශක 60 ට විතර නිමුණට පස්සේ මුහුම්, ඒ කියන්නේ මේ යෝගට් හදීමට භාවිත කරන බැක්ටීරියාව අපි එකතු කරනවා. වැඩි උෂ්ණත්වයකදී දැම්මොත් එimhe මේ බැක්ටීරියා විනාශ වෙනවා. ඒකින්ද සෙල්සියස් අංශක 60ක් වගේ අඩු උෂ්ණත්වයකදී තමයි මේ මුහුම් එකතු කරන්නේ. ඊළඟට සුදුසු බඳුන් වලට මිශ්‍රණය දැමීම. ඊළඟ ඊ අහනවා මේ මිශ්‍රණය තියන්න ඕනේ සෙල්සියස් අංශක 40ත් 45ත් අතර උෂ්ණත්වයක පැය 6ක් 7ක් තියන්න ඕනේ. සෙල්සියස් අංශක 40ත් 45ත් අතර උෂ්ණත්වයක තියනවා පැය 6ක් 7ක් වගේ කාලයක් තියලා තියන්න ඕනේ. ඊළඟට බඳුන් වසා සීතකරණේ තියන්න ඕනේ. මොන අපිට හිස් තැනට ගැලපෙන උත්තර වලට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟට අපිට A කියන පියවර කරන්නේ කුමක් සඳහාද කියලා. A කියන පියවර කරන්නේ කිරිවල ස්වභාවිකම තියෙන වෙනත් බැක්ටීරියා ඒ වගේ සුද්ධ ජීවීන් විනාශ කරන්න තමයි අපි කිරි රත් කරන්නේ. කිරිවල කිරි සාම්ප්‍රය අඩංගු අනිකුත් සුද්ධ ජීවීන් විනාශ කිරීම සඳහා. මුහුම් ලෙස භාවිත කරන බැක්ටීරියා වර්ග දෙකක් ලියන්න කියලා තියෙනවා. ඒකේ නම දාලා තියෙන පොතේ තැති ලියලා ලැක්ටෝබැසිලස් එක්කෙනෙක් අනිත් එක්කන ස්ට්‍රෙප්ටෝකොකස් ලැක්ටෝබැසිලස් සහ ස්ට්‍රෙප්ටෝකොකස්. එතකොට මෙන්න මේ නම් අහලා තිනකොට ලියනවා නම් අපි සිංහලෙන් ලියුවා නම් නමේ පන්ති හින්දා ගැටලුවක් නැහැ. හැබැයි ඉංග්‍රීසි අකුරෙන් ලියනවා නම් නිවැරදිව ස්පෙලින් නිවැරදිව ලියන්න මතක තියාගන්න. මේ දවස්වල ගෙදරින් හින්දා පළවෙනි පාඩමේ මේ දීලා තියෙන සුත්‍ර ජීවීන්ගේ නම් ඔයාලා ලියන්න පුරුදු වුණා නම් හොඳයි. හරි සර්, විද්‍යාත්මක නාමයක් ලියද්දි සර් එකට යටින් ඉරක් ගහන්න ඕනද? ඔව්, විද්‍යාත්මක නාම ලියනවා අනිවාර්යෙන් ලියලා ඉරක් ගහන්න ඕනේ. ඒක තමයි හරි ක්‍රමය. දැන් ඔලෙලෝට නම් ස්පෙලින් වෙනස් වෙලා තිබ්බොත් එහෙම ලකුණු දෙන්නේ ගොඩක් වෙලට අහන්න එහෙම නම් ලියන්නේ කියලා ඉර නම් යටින් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සර් දැන් එහෙම විද්‍යාත්මක නාම එක තැන දෙකක් තිබ්බොත් සර් ඒ දෙකටම ඉර ගහන්න ඕන නැත්නම් මෙහෙම විදිහට ඒක ගහන්නේ වෙන වෙනම ඉරි දෙකක් ගන්න ඕනේ. එකට ඉරක් ගානේ වචන කර ඉරි දෙකක් ගන්න ඕනේ. හරි. ඊළඟ අහනවා සර් මේ වචන දෙකේ විද්‍යාත්මක නාමයකට මේ දෙකට දෙකක්ද ගහන්නේ නැත්නම් දෙකට මේකයි ගහන්නේ? එක නමක් යට එක ඉරක්. නම් දෙකට එක එකට ඉරක් ගානේ වචන දෙකට ඉරි දෙකක් වදිනවනේ එතකොටනේ. හරි. හරි. මම එක වීඩියෝ එකක් පොඩක් විස්තර කරන්න නැවත. ශීතකරණ තිබීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? දැන් ශීතකරණ තිබෙ නැත්නම් මොකද වෙන්නේ? මේ බැක්ටීරියාවත් එක්ක ඇති වෙනත් බැක්ටීරියාත් ක්‍රියාත්මක වෙලා මේ කිරි එක යෝගට් එක වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මේ යෝගට් හදන බැක්ටීරියාවගේ සහ අනිකුත් බැක්ටීරියා ඉන්නවනේ එයාලගේ ක්‍රියාකාරීත්වය නවත්තන්න තමයි ශීතකරණ දාන්නේ. බැක්ටීරියාවගේ ක්‍රියාකාරීත්වය නවත්තන්න ශීතකරණ දාන්නේ. බැක්ටීරියා උදාගෙන වෙනත් ක්‍රියාසිත ආහාර වර්ග දෙකක් චීස්, මොදෝපු කිරි ගන්න පුළුවන්. පාන් ජීවවායු නිපදවන බැක්ටීරියාවල විශේෂත්වය මොකක්ද කියලා අහනවා. මේ ජීවවායු නිපදවන බැක්ටීරියාවල විශේෂත්වය එයාලා මියගිය දේහ කොටස් මත නැත්නම් කාබනික ද්‍රව්‍ය මත ක්‍රියාත්මක වෙන එකේ තමයි මේ ජීවවායු නිපදවන බැක්ටීරියාවගේ විශේෂත්වය. එයාලා අනිත් එක තමයි නිර්වායක තත්ත්වයටදී තමයි මෙයාලා ක්‍රියාත්මක වෙන්නේ. එයාලට වාතය ඕනේ. නිර්වායක තත්ත්වයටදී ක්‍රියාත්මක වෙනවා කියලා දැනන විශේෂත්වයක් නිර්වායක තත්ත්වයටදී ක්‍රියාත්මක වෙනවා.
ජීවවායු රසායනික නම මොකක්ද කියලා අහනවා. ජීවවායු කියන්නේ මීතේන් වායුව. ජීවවායු කියන්නේ මීතේන් වායුව. ඔතේ තියාගන්න මීතේන් වායුව. රසායනික සූත්‍රයේ වැදගත් ඉන්නේ මීතේන් වායුව කියලා ලිව්වම ඇති. හරි, බැක්ටීරියා විශේෂයක් තියාගන්න නිර්වායුක තත්ත්වයට තේ ක්‍රියා කරන බැක්ටීරියා. පස්වෙනි ප්‍රශ්නේ කෙටි පිළිතුරු සපයන්න කියලා තියෙනවා. පශ්චිම අංගමාරේ රෝග ලක්ෂණයක් දක්වන්න කියලා තියෙනවා. මේ පළවෙනි පාඩමේ තියෙනවා ශාකවල රෝග ගැන කියන්න තියෙනවා. ශුද්ධ ජීවි පාඩම. ඔව්, ශුද්ධ ජීවි පාඩමේ අංගමාරේ අංගමාරේ රෝගයේ රෝග ලක්ෂණ තමයි කොළ මැලවෙන එක. ආර්තාපරශාකයේ කොළ අර කුණු වෙලා වගේ අගින් කුණු වෙලා වගේ වැටෙනවා. ඕන රෝග ලක්ෂණ වෛද්‍ය විද්‍යාව සුත්‍ර ජීවීන් භාවිත කරන අවස්ථාවක් ප්‍රතිජීව පත්‍රයේ දුමුරු පැති සපැති වීම. ඔව් සදා. ඔව් කියන්නේ සෑ පත්‍රයේ දුමුරු පැති ලපැති වීම බයිද වීම එවයි කළු පහට යන පත්‍ර වීල යනවනේ දිලිර ආසාදනයක් වික. හරි, උත්තර ලියලා තියනවා නම් ඔන්න ලකුණක් ඔයාලට හිමි වෙනවා. වෛද්‍ය ජීවීන් භාවිත කරන අවස්ථාවක් වෛද්‍ය විද්‍යාව සුත්‍ර ජීවීන් භාවිත කරනවා ප්‍රතිජීවක එන්නත් ඉපදවන්න, ඒ වගේම ප්‍රතිශක්තිකරණ එන්නත් ඉපදවන්න ඕන භාවිත කරන වෛද්‍ය විද්‍යාව සුත්‍ර ජීවීන්. ප්‍රතිදූලක කියන්නේ මොනවද කියලා අහනවා. කියන්න පුළුවන් කාට හරි ප්‍රතිදූලක කියන්නේ මොනවද කියලා? ව්‍යාධිජනක බැක්ටීරියා වගේ ඉපදවන ධාරකයාගේ ක්‍රියාකාරීත්වයට හානි පමුණුවන ජනක රසායනික ද්‍රව්‍ය. අනෝ හොඳයි, හිතන්න ඒක උත්තරේ මම පොතේ තියෙනවා, ලියන්න පුළුවන් ඔයාලට බලලා. ප්‍රතිදූලක ඊළඟ ජානතාක්ෂණයට සුත්‍ර ජීවීන් උදා ගන්න අවස්ථාව කියලා තියෙනවා. ඔව්, ජානතාක්ෂණයට සුත්‍ර ජීවීන් උදා ගන්න අවස්ථාව වැඩි භෝග වර්ධනය කිරීම. එතකොට දැන් ගොඩන් වල පොලි විනාශක ලෙස භාවිත කිරීම, කොම්පෝස්ට් සෑදීම. ඔව් හරි, ඔන්නෝ අවස්ථාව කියන්න ඕනේ. දිනේත්‍රික දෘෂ්ටි කියන්නේ මොකක්ද කියලා? මොකද දිනේත්‍රික දෘෂ්ටි කියන්නේ ඇස්තකෙන් එකම් ප්‍රදේශයක් බලාගැනීමට ඇති හැකියාව. ඇස්තකෙන් එකම් ප්‍රදේශයක් බලාගැනීම ඇති හැකියාව. ඒක ගොඩක් තියෙන සීරපය සත්තුන තමයි ගොඩක්ම තියෙන. අනිත් සත්තුන් එහෙම තේන්නේ සීරපය සත්තුන්ගේ මිනිස්සුන් තමයි හොඳම දිනේත්‍රික දෘෂ්ටියක් තියෙන්නේ. ඊළඟ පරමාණු යන නම මුලින්ම හඳුන්වා දුන්නේ කවුරුන් විසින්ද? කවුද මේ පරමාණු කියන එක නම් කරේ? ඇසේ සුදු ලෙස හඳුන්වන්නේ කොහොමද? ආව් අමතකුණා. ඇසේ සුදු ලෙස හඳුන්වන්නේ මොකක්ද? ඇසේ ප්‍රෝටීන තත්ත්වය පරිහරණය. අක්ෂි කාචයේ ප්‍රෝටීන වල පාත්‍රික ස්වභාවය ප්‍රෝටීන පරිහරණයට පත් වීම ගණන් වීම හා පාත්‍රික ස්වභාවය ස්වභාවය වෙනස් වීම ගණන් වීම කියලා ලියවනම් ඔන්න හරි. ඊළඟ පරමාණු යන මුලින්ම හඳුනලා දුන්නේ කවුද? පරමාණුගේ නම දැම්මේ රදර්ෆර්ඩ්. ඔව් හට්ටිලයික සර් ජෝන් ඩෝල්ටර්ද ඇඳ දක්වන්න කියලා තියෙනවා. හරිද? ඩෝල්ටර් තමයි ඉස්සලාම පරමාණු දුන්නේ. විෂම පරමාණුක 90ක් ඇන්ද්‍රය දක්වන්න කියලා තියෙනවා. විෂම පරමාණුක 90ක්. ඒකට ඔයාලගේ පොතේ තියෙන සම පරමාණුක 90 විෂම පරමාණුක 90ක් කියන්නේ අපි ගත්තොත් එහෙම කාබන් ඩයොක්සයිඩ් ජලය වගේ විෂම පරමාණුක 90ක්. අපි ජලය අඳමු. ජලය කියන්නේ අපි දන්නවා H2O. H2O හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකයි තියෙන්නේ.
මෙන්න මෙහෙම අඳින්න පුළුවන් විෂම පරමාණු කණුවක් මේ ඔක්සිජන් පරමාණුව මෙන්න හයිඩ්‍රජන් පරමාණු දෙක විෂම පරමාණු කණුවක් මේ ඇඳි හරි ඒක අඳින්න පරමාණු කාබන් ඩයොක්සයිඩ් අඳින්න පුළුවන් තව විෂම පරමාණු කණුවක් හැටියට කාබන් එකයි ඔක්සිජන් දෙකක් දෙපැත්තේ තියෙනවා කාබන් ඔක්සිජන් දෙකක් දෙපැත්තේ තියෙනවා විෂම පරමාණු කණු සහ සම පරමාණු කණු කියලා වර්ග දෙකක් තියෙනවා මේ ඇන්දේ විෂම පරමාණු කණුව දෙකම කාබන් සහ හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය වලින් සාධන සංයෝගයක් ලියන්න කියලා තියෙනවා කාබන් සහ හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය වලින් සාධන සංයෝගයක් සංයෝග ගොඩාක් තියෙනවා කාබන් සහ හයිඩ්‍රජන් වලින් හදන මූලද්‍රව්‍ය සංයෝගයක් කියන්න පුළුවන් නේද गुड़ा तीन මයිදර් පොතේ නිදසුන් ගොඩක් ඇති බලන්න එක හෙක්සේන් එතින් කියලාත් ඇති හෙක්සේන් ගොඩක් කරලා පොතේ තියෙන එක මතක තියාගත්තා නම් හොඳයි ඒතොර අපිට ගැටලුවක් නැහැ ලියන්න පුළුවන් තර් ජීවවායු සංකටකයක් කියලා තියෙන මෙතෙන් මේ ජීවවායු CH4 කියලා අපි හඳුන්වනවා කලින් ප්‍රශ්නෙක තිබ්බා ऋण आरोपित उपपरमाणु अंश कुमक्ति ग्रहण ऋण आरोपित उपपरमाणु अंश कुमक्ति ग्रहण ऋण आरोपित उपपरमाणु अंश इलेक्ट्रॉन इलेक्ट्रॉन उपपरमाणु अंश वर्ग तुनाक्ति इलेक्ट्रॉन इलेक्ट्रॉन प्रोटोन सह न्यूट्रॉन අපි කෙටියෙන් ලියනවා මෙහෙම ඉලෙක්ට්‍රෝන ඊ ලීලා සමාවත් දාලා නයන්න p ප්‍රෝටෝන n ලීලා ගන්නවා නියුට්‍රෝන. ඒතර ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි ප්‍රෝටෝන ධනාරෝපිතයි නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ. මතක තියාගන්න. හරි. ඍණාරෝපිත උපපරමාණුක අංශුව ඉලෙක්ට්‍රෝන. පැහැදිලිද එහෙනම්? ඔන්න ओके लाखों टीका बलान है